ඔනිති වෙනදාගේ ම අදතා පයාලුවන්ට යුර ටක්සිමිලට 2 ගේමගේ තවල් දෙයක් කරගෙන ඉතිං අද මම ගෙනාවේ නෙක්ස් ජෙනරේෂන් ග්‍රෆික් මොඩ් එකේ අලුත් අප්ඩේට් එක 1.3 අලුත් අප්ඩේට් එක කියර රිලීස් කරා ඉතිං මේක ඉන්ස්ටෝල් කරගන්න විදිය පොඩ්ඩක් අමාරුයි මටත් ටික වෙලාවක් ගියා මේක ඉන්ස්ටෝල් කරගන්න විදිය හොයාගන්න ඉතින් මේ තියෙන්නේ 1.3 නෙක්ස් ජෙන් ග්‍රැෆික් මොඩ් එකේ SS forum එකේ ඔෆිෂියල් පෝස්ට් එක ඉතින් මේකේ 4K textures ඔක්කොම තියෙනවා 4K high quality 4K lines ඔක්කොම තියෙන්නේ high quality ඒවා ඉතින් අපි බලමු මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා ඉතින් මුලින්ම අපි යාළුවෝ මේ ලින්ක් එකකින් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන මේ මොඩ් එක සහ මෙන්න මේ මොඩ් එක මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මේ දෙක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා කලින්ම මේක තමයි 1.3 version එකේ ප්‍රධාන එහෙම නැත්නම් බේස් එක. මම මේ විදිහට මේ මොඩ් එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. මම මේ විදිහට කොපි කරලා අපේ Euro Truck එකේ mod folder එකට දාගන්නවා. ඉතින් මේ විදිහට මම දැන් දාගත්තා. ඊට පස්සේ දැන් අනිත් mod එක තියෙනවා. ඒකත් මම කලින් download කරලා තියෙන්නේ Next Generation Graphic Mod 1.0 Weather Sky Climate කියන එක. මේක megabyte 422ක් වෙනවා. මේ තුනම download කරලා mod folder එකට දාගන්නවා. ඊට පස්සේ reset කියන software එක මෙන්න මේ reset.me කියන එකෙන් download කරගන්න පුළුවන්. පොඩි software එකක් megabyte 9ක් වගේ වෙන මේක download කරගෙන ඉවර වෙලා ඒක game එක තියෙන folder එකට bin එකේ මෙන්න මේ විදිහට මෙතෙන්ට දාගන්නවා. දැන් මම මෙතන දාලා තියෙන්නේ software එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේ file set එක මම කලින් install කරපු නිසා මම දැන් ඒ ටික අයින් කරනවා. මේ විදිහට මේ reset file එක දාගෙන ඉවරනාට පස්සේ මෙතන තියෙනවා reset කියන folder. ටිකල්ල ඕකේ කරන්නවා. ඊට පස්සේ මෙතන තියෙන edit reset settings කියලා මේක open කරලා මෙතන presets කියලා තියෙනවා. මේක open කරලා මෙතන තියෙන මෙන්න මේ config file එක මෙන්න මේ project next gen graphic mod 1.3 කියන එක open කරන්න ඕන. ඊට පස්සේ ඒක ඕකේ කරන්න. හරි මේ විදිහට ගේම් එක ඕපන් කරාට පස්සේ මෙතන mod manager වලට ගිහිල්ලා
මෙන්න මේ පිළිවෙලට ඕන මොඩ් එක ඇක්ටිව් කරගන්න මුලින්ම next generation graphic mod 1.0 weather climate mod එක ඊට පස්සේ මෙතන තියෙනවා vegetation කියලා mod එක ඒක ඇක්ටිව් කරාට පස්සේ base mod එක තියෙනවනේ මෙන්න මේ පිළිවෙලට තමයි mod එක ඇක්ටිව් කරගන්න ඕන ඊට පස්සේ confirm changes දීලා මේ විදිහට continue game එකට යන්න ඕන දැන් අපි බලමු ඊට පස්සේ කොහොමද ගේම් එකේ graphic settings වෙනස් කරගන්නේ කියලා. දැන් mod එක active වුණාම මේ විදිහට loading screen එකට එනවා project next gen කියලා. මේකම දිගටම තමයි පාවිච්චි වෙන්නේ ගේම් එක load වෙන්න. මොකද අපි mod එක පාවිච්චි කරන නිසා. මෙතන option වලට ගිහිල්ලා graphics වලින් මෙතන මෙන්න මේ sun shafts කියන එකයි color correction කියන දෙකටයි tick mark දෙක දාන්න ඕන. අනිත් ඒවායි tick mark තියෙනම් අයින් කරන්න. ඒ දෙක අයින් කළා ඒ තුන අයින් කළා තමයි පාවිච්චි කරන්න ඕන. හරි දැන් අපි බලමු මේකේ ගේම් ප්ලේ එකක් එහෙම නැත්නම් රිවිව් එකක් බලමු මේ මොඩ් එක දැම්මට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපේ යාළුවන්ට මේකේ සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන් shift එකයි F2 එකයි දීලා මේ විදියට සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක වීඩියෝ එකේ දෙන්නම් ඒක බලාගෙන කොහොමද කරන්න කියලා බලාගෙන කරන්න. මෙතන තියෙනවා මේ මොඩ් එක ඇක්ටිව් වුණාට පස්සේ මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන ප්‍රොජෙක්ට් නෙක්ස්ට් ජෙන් ග්‍රැෆික් මොඩ් 1.3 කියලා configuration ෆයිල් එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන. ඒ සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි මේ විදිහට මේ ඇක්ටිව් වෙන්නේ FX ෆයිල්ස් තුන. එතනින් අපිට ඕන විදිහකට සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. ඉතින් ඒක අපේ යාළුවන්ට මෙතනින් එහාට තියෙන වීඩියෝ පාට් එකෙන් බලාගන්න පුළුවන් කොහොමද ඇක්ටිව් කරගන්නේ කියලා. ඉතින් අපි ගේම් ප්ලේ එකක් බලමු.
මම හිතනවා අපේ යාළු මේ ග්‍රැෆික් මොඩ් එකට කැමතියි කියලා. මොකද දැනට Euro Truck Simulator 2 එකට තියෙන හොඳම ග්‍රැෆික් මොඩ් එක තමයි මේ next generation ග්‍රැෆික් මොඩ් එක. ඉතින් මේක ඉන්ස්ටෝල් කරගෙන බලන්න. හැබැයි ඉන්ස්ටෝල් කරන්න ටිකක් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් වගේම RAM එකක් ඕන. මොකද මේක size එක ටිකක් ලොකුයි. ඉතින් ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් අය. ඉතින් ඉන්ස්ටෝල් කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්න මම පුළුවන් විදියට උදව් කරන්නම්. තව මේ වගේ මොඩ් එකක් හම්බ වෙනකන් අදට සුබ දවසක්.